ඉතින් ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා මේ ගෝල් වලට මොකක් වෙයිද ඉස්සරහට? ඇයි මේ ගෝල් එක දිගටම අප් වුනේ? ගෝල් තව අප් වෙයිද? අපි සෙල් එකක් ගත්තට කමක් නැද්ද? අපි බයි එකක් ගන්නද? ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඉතින් මං හිතුවා ඔයාලා වෙනුවෙන් මේ ප්‍රයිස් ෆෝකාස්ට් එක කරන්න. ඇත්තටම කියනවා නම් මේ වෙලාවේදී ගෝල් බයි කරන්න යන්න එපා. මොකද ෆන්ඩමන්ටලි ගත්තොත් ගෝල් දැන් සෙල් ට්‍රෙන්ඩ් එකක් හදන්න ඕන. මොකද US ඉරාන් රිස්ක් සෙන්ටිමන්ට් එක දැන් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. අපි හිතුව තරම් මේ ප්‍රශ්නේ දුරදිග ගියේ නැහැ. ඉතින් දැන් රටවල් දෙකම යම් තාක් දුරකට මේ ප්‍රශ්නේ සමතේකට පත් කරගෙන තියෙනවා. දැන් මාකට් එක ආපහු රිස්ක් ඕන් සෙන්ටිමන්ට් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ගෝල්ඩ් වගේ සේෆ් හෙවන් ඇසෙට්ස් වලට තියෙන ඩිමාන්ඩ් එක අඩුවීමක්. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා ගෝල්ඩ් ඩවුන් සයිඩ් එකට ආපහු ප්‍රයිස් ෆ්ලක්චුවේෂන් එක වෙයි කියලා. විශේෂයෙන්ම ඔයාලට පේනවා ඇති මෙතන ඩවුන් ස්ලොපින් පෙනන්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ ෆෝලිං වෙජ් එකක් තිබිලා තියෙනවා. මේක බ්‍රේක් කළා තමයි ගෝල්ඩ් අප් වෙලා තියෙන්නේ. ආපහු ප්‍රයිස් එක 1490 එහෙම නැත්නම් 1500 ලෙවල් එකට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මගේ 200 MA එක තියෙනවා මෙතන රතු පාටින් ඔයාලට පේනවා. ඒ වගේම මගේ 100 MA එක තියෙනවා කොළ පාටින් සහ දම් පාටින් තියෙනවා මගේ 50 MA එක. ඉතින් මේ වෙලාවේදී 50 MA එක සහ 100 MA එක එකම ලෙවල් එකකට වගේ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මම බලාපොරොත්තු වෙනවා අඩුම තරමේ ගෝල්ඩ් 100 MA සහ 50 MA ලෙවල් එකටවත් ආපහු ප්‍රයිස් එක කරෙක්ෂන් එකක් එයි කියලා. මොකද මේ තියෙන සිටුවේෂන් එක අනුව තවත් ගෝල්ඩ් බයි කරන්න ඉන්වෙස්ටර්ස්ලා උනන්දු වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. විශේෂයෙන්ම ඉන්වෙස්ටර්ස්ලාට එහෙම නැත්නම් මේ ස්පෙකියුලේටර්ස්ලාට හේතුවක් තියෙන්න ඕන ඕනම ඇසෙට් එකක් බයි හෝ සෙල් කරන්න. ඉතින් මේ වෙලාවේ තියෙන ටෙන්ෂන් එකත් එක්ක ඒගොල්ලෝ ගෝල්ඩ් බයි කරන්න පෙළඹෙන එකක් නැහැ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා කැමති අයට පුළුවන් රිස්ක් එක මිනිමයිස් කරලා ගෝල්ඩ් සෙල් එන්ට්‍රි එකක් ගන්න. සමහර විට හෙට ඒෂියන් සෙෂන් එකේදී ගෝල්ඩ් අප්සයිඩ් එකට කරෙක්ෂන් එකක් එන්න පුළුවන්. නමුත් හෙට යුරෝපියන් සහ නිව්යෝර්ක් සෙෂන් එකේදී විශේෂයෙන්ම අඟහරුවාදා වගේ වෙද්දී අපිට ගෝල්ඩ් ඩවුන් සයිඩ් එකට කරෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කැමති අය ඔයාලගේත් ඇනලිසිස් එකක් කරලා ගෝල්ඩ් එන්ට්‍රි එකක් ගන්න සෙල් සයිඩ් එකට. මම හිතන්නේ නැහැ ආපහු මේ වෙලාවේදී මේ තියෙන ටෙන්ෂන් එකත් එක්ක ගෝල්ඩ් අප්සයිඩ් එකට යයි කියලා. එහෙනම් ගුඩ් ලක් ඔක්කොටම. මම හිතන ඔයාලා මගේ ඇනලිසිස් එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. විශේෂයෙන්ම ඩේටා පැත්තෙන් ගත්තොත් මොකද ගොඩක් අය ටෙක්නිකල් ඇනලිසිස් පුළුවන්කම තියෙනවා. ෆන්ඩමෙන්ටල් ෆෝකාස්ට් එකක් තමයි ඔයාලට අවශ්‍ය වුනේ. ඉතින් මම හිතනවා මම ඔයාලට අහපු ප්‍රශ්න වලට සාධාරණයක් කරන්න ඇති කියලා. එහෙනම් අපි තවත් වෙබිනාර් එකකින් හම්බෙමු. ගුඩ් ලක් ඔක්කොටම.